පළමු වතාවට බුද්ධාංශ සමාජිකයෙක් සමග නම් පහකින් පෙනී හිටලා තියෙනවා මේ දිවයින පුරා. ඇත්තටම මේ පෙනී හිටියේම නෑ. නම කවුද කියන එකවත් නම කිව්වා කිසිම දැනග සාධකයක් නෑ. මේ ඔබට වෙන්නේ සාධකයක්. මේ සැලේ ගැස්සනද? සැලේ ගැස්සන. මම සැලේව දන්න නිලධාරින්ට තේ ගේන එහෙම කෙනෙක් විදියට කැප්ටන් කෙනෙක් තේ හදනවා. එයාට රාජකාරියක් තිබ්බේ නෑ. වකිමක් ඇතුලේ ප්‍රකාශ කරන ලිපි ලේඛන පින්තූරු හැමදේම වළඟ තියෙන බුද්ධාංශය රටට වැඩක් කරන ආයතනයක් ලි මම එහෙම දකින්නේ නෑ චමිත එහෙම කාලයක් තිබ්බා. 2005 කියන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. තමන්ගේ පටු අරමුණු කරගන්න බෑ මේ බුද්ධාංශේ ප්‍රබලයි. මේවා කවුද සලසොම් කළේ? මෙහෙම මූලස්ථානයේ බාරව හිටිය නිලධාරිවරු. එල්ටීටී එක බුද්ධාංශය බාගත්තා. මේ පිල්ලයන්ගේ කාර්යක ළඟ මම ඉන්නේ. මේ පිල්ලයන්ගේ ළඟම ගෝලයා. මේ දෙන්නව ඝාතනය වෙනවා කඳුරුවලදී. මේ පිල්ලයන්ලයි ඝාතන. හමුදා බුද්ධාංශයන් නැගිනේ ඉර නැහැ. පිල්ලයන්ගේ බුද්ධාංශයක් තියෙන්නේ. පිල්ලයන් පාර්ලිමේන්තු ඉන්න එකත් බාරකයිනේ. කරුණගෙන් අහලා බලන්නකෝ පිල්ලයන් කියන්නේ කවුද කියන්නේ? ආසිකත සන්නද්ධ බලයක් තියනවා කියලා. වටේ ඉන්න බුද්ධාංශ පිරිස අරගෙන බලන්න ඒගොල්ලගේ වත්කම්. අපේ බුද්ධාංශ ප්‍රභාකරන ඇතුළට රින්ගල් තිබුණේ නැද්ද? ඔය හැකියාවන් තිබේ මුතාලිප්ට විතරයි. ඒක තමයි ප්‍රභාකරන මුතාලිප්ව මැරුවේ. කුරුම්බැටි ප්‍රහාර මොළඹට එල්ල කළේ බුද්ධාංශ තිබුණා නම් ඇයි මේව දන්නේ නැත්? මේජර් රෝරයා තමයි සිතියන් ඔක්කොම එල්ටීඩී සංවිධානයට යවුවේ ගුවන් ප්‍රහාර එල්ල. තහරන් කියන්නේ පිල්ලයන්ගේ මිනිහ කියන්නේ. ඔව් පිල්ලයන්ගේ. පිල්ලයන්ව කැලෙන් එළියට ගේන්නේ මම. මරණ තරජන තිබුණේ නැද්ද? 2004 මම ඝාතනය කරන්න. රජේ බුද්ධාංශත් සහරාන පිළිබඳව දන්නවද? නැයි දන්නේ නැත්තේ. මේගොල්ලා ඉන්දියාවෙන් කුලි හමුදාව ගෙනාව අබ්දුල් රාසික් ගැන කතා වෙනවා. ඥානසාර හාමුදුරුව පිළිබඳව කතා වෙනවා. රට ඇතුලේ අභ්‍යන්තර ගැටුම් හදන හදපු ටීම්ස් ද මේ. ෆීල්ඩ් මාර්ෂල් පොන්සේකා එයාගේ සැලැස්මල් ඉදිරි දැක්ම මේ යුද්ධ ජයග්‍රහණේ සිද්ධ වුණේ කියලා. මම මූලස්ථානට අවිල්ල තමන්ටම බෝම්බයක් තියෙනකන් දන්නේ නැහැ. අපි සිංහල කොටි හිඳයි. පිල්ලයන් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් වගේ නේ ඔබ හඳුන්වන. මෙයාගෙන් පරිසං වෙන්න ඕන. ඉතින් මෙයාම මරාගෙන මැරුණොත් මොනවාද වෙන්නේ? ඇයි ඔබ මේවා රටට කියන්නේ? විවිධිය වුන් අපි වෙනුවෙන්. වුන් වෙනේ යම්සි දෙයක් මේ රටට කරයි කියන මේ Sikurada at a lone country. Arre attu innukotta gidire inne. A lone country. අපේ පළමු වතාවට බුද්ධාංශ සමාජිකයෙක් සමග සාකච්ඡාවක් නිරත වෙනවා. ඔහු යුද හමුදා බුද්ධාංශය බලලත් යුද හරේ මොනරවිල එහෙම කියන්න පුළුවන් නේ? දැන් ඔය මේ ඔබ දැනට විශ්‍රාමිකව දින්නේ? මම විශ්‍රාමිකයි. මට ඔබ ගැන මුලින්ම කියන්න ඔබ බුද්ධාංශයට සම්බන්ධ වැඩ කළේ මොන කාලෙදි වගේද? මම 1999 7 වෙනි මාසේ තමයි මම යුද හමුදා බුද්ධාංශයට ඉඳුරාම සම්බන්ධ 1999 හමුදා බුද්ධාංශයට හමුදා බුද්ධාංශය. හරි. ඒ කියන්නේ ඔබ සම්බන්ධ වෙන්නේ හමුදා පූර්වකෙන් පස්සේද? එහෙම නැත්නම් කෙලිම සිවිල් පුද්ගලයෙක් විදියටද? මම සිවිල් පුද්ගලයෙක් විදියට යුද හමුදා බුද්ධාංශ වාසලක පළමු වතාවට ඉන්දුරාම බුද්ධාංශ සමාජික විද්‍යාලය 1999 99. එතකොට ඔබ මොකද්ද ඔබේ තනතුර ටයිටල් එක වෙන්නේ? මම එතකොට ආධුනික සබලෙක් විදියට තමයි විශ්‍රාම යනකොට. විශ්‍රාම යනකොට මම බලලත් නිලධාරී. ඒ කියන්නේ කොයි කාලෙද විශ්‍රාම ගියේ? මම විශ්‍රාම ගියේ 2021. 2021. ඒ කියන්නේ මේ මෑතක. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරිනු පස්සේ. පස්සේ. එතකොට සාමාන්‍යයෙන් බුද්ධාංශය කියන්නේ මහජන මුදල් විශාල ප්‍රමාණයක් යොදවලා. ඒ කියන්නේ හරි විගණනයක් කරන්නත් නෑ. මොකද බුද්ධාංශය කරන කාරණා ගැන කතා කරන්න හැකියාවකුත් නෑ. ඔබේ නම මොන විල කියලා කිව්වා මේ මොනරවිල කියන්නේ දැන් නමද බුද්ධාංශය පාවිච්චි කරන වෙන නම නේද ඔව් එහෙමයි සමිත මං නම් පහකින් පෙනී හිටලා තියෙනවා මේ දිවයින පුරාම ආහා දැන් මොනරවිල කියන්නේ ඇත්ත නමද ඇත්ත නම මං දැන් පාවිච්චි කරන නම පහකින් පෙනී සිටියා ඔබට වැරුවදිනේ නම් කියන්න නේ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ මොනවාද නම් මම නැගෙනහිර පළාතට සුමිත් කියන නමින් පෙනී හිටියා උතුරු ප්‍රදේශයට ඇවිල්ලා මම නීල් කියන නමින් පෙනී හිටියා කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා මම දමිත් කියන නමින් පෙනී හිටියා. උතුරු මැදට ඇවිල්ලා සිරාන් කියන නමින් පෙනී හිටියා. මොනරවිල කියන ඇත්ත නමෙන් පෙනී හිටියේම නැහැ. කිසිම අවස්ථාවක නෑ මාව කවුද කියන එකවත් මම හිතන්නේ නව කිව්වා කිසිම දැනග සාධකයක් නෑ. ඔබේ 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 පදිංචිය කොහෙද? මගේ මුල් පදිංචියද චම්දිත අහන්නේ. මම උපන් ඇවිල්ලා මේ තලවකැලේ තමයි මගේ මුල්. ඒතර ඔබ විවාහකයි. විවාහකයි. ඒතර ඒ පළාත්වල asal වැසියෝ හෝ කවුරුත් දන්නේ නැද්ද ඔබ බුද්ධාංශයට සම්බන්ධයි කියලා? එහෙම කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඔබ ආමියකට සම්බන්ධයි කියලා දන්නවා. එහෙමද? එහෙමත් කියන්න දන්නේ නැහැ චමන්ද. මගේ හමුදා සොල්දාදුවෙක් විසිර යාමේ උත්සවයේදී මම ගෙදරින්වත් ගෙන්නුවේ නැහැ. ඒ හේතුව ඇවිල්ලා මට සැඟවිලා ඉන්න ඕනි මේකක් තමයි මට. ඔබ නිලඳු නිලඳුමක් ඇඳේ නැහනේ? ඇඳලා නැහැ. ඇඳලා නැහැ. ඔව් මගේ අවුරුදු 22 මම සිවිල් රාජකාරිය තමයි කරලා තියෙන්නේ. එතකොට ඔබ සතුව හැඳුනුම් පාත් ඒ සහතික සියල්ලම තිබෙනවා. මොකද්ද මේ මොන්රොවිල WMAC මේ සහතිකයේ බලක මේ ජෙනරල් බලකාදි මම බලනවා මේක. මේ ඔබට වෙන්නේ සහතිකයක් එහෙමද? ඔව් එහෙමයි සම්බන්ධිත. සේවය ඇගීමේ උපහාර ප්‍රසාද ප්‍රණාම සන්දේශය. හරි දැන් සැලේ තමයි අස්සම් කරලා තියෙන ඔග මේ සැලේ ගැස්සනද? සැලේ ගැස්සන. ආ මම සැලේව දන්නේ ඇවිල්ලා මේ කැප්ටන් කාලේ ඉඳලා යුද හමුදා
අධ්‍යක්ෂක මණ්ඩලයේ තේ ගේන අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න නිලධාරීන්ට තේ ගේන මේ එහෙම කෙනෙක් විදිහට තමයි මම අඳුරන්නේ. කවුද? සැලේ කියන. කවුද තේ ගේන අපි? සැලේ කියන මේ නිලධාරියා ඒ කාලේ එයාගේ කාලේදී එයා තේ ගේනවා නිලධාරින්ට කෑම ගේනවා ඈ සපත්තු පොලිස් කරනවා එයාගේ අවුරුදු 36 සේවා කාලෙම එයා එහෙම ඒ කාමරයක් ඇතුළේ ඉඳලා තමයි අද පොතන්ට ඔබ මොකද්ද ඒ කාලේ කළේ? ඒ කාලේ අපි රටේ හැමතැනම ගමන් කරනවා මේ බුද්ධි තොරතුරු හැස් කිරීම සඳහා කියන්නේ. මොකද්ද ඒ කාලේ ඔබේ නිලය? මගේ නිලයල මම සාමාන්‍ය සැබල එකේ කාලේ. සැලේගේ නිලය මොකද්ද? එයා ඇවිල්ලා කැප්ටන් තනතුරේ තමයි හිටියේ. ඒක කැප්ටන් කෙනෙක් තේ හදනවා? තේ ගේනවා එයාගේ නිලධාරීන් සතුටු කරනවා. ඒ කියන්නේ හේතුව ඇවිල්ලා එයාට රාජකාරියක් තිබ්බේ නෑ. මෙයා තමයි ඒගොල්ලගේ සියලුම දේවල් ඕනෑපාකම් ඉෂ්ට සිද්ධ කරගෙන ඒ ගෙදර දැන් අපි ගත්තා. දැන් ඔබේ ඔබේ මූණ දැක්කම බුද්ධියංශයේ සලේ වෙන්න පුළුවන් විවිධ අය ඕන අය ඔබේ මොනරවිල කියලා නම නැතුව මූණ දැක්කම අඳුරනවද? මූණ දැක්කොත් ඔබේ ඔබේ මූණ මම කියන්නේ ඒ අදාළ අංශවල අය. අදාළ අංශවල අය මූණ දැක්කොත් දන්නවා මේ ඇවිල්ලා ඉන්නේ මොනරවිල තමයි මේ ඉන්නේ සුමිත් තමයි මේ ඉන්නේ අසවලා තමයි කියන දන්නවා දන්නවා ඒතර මේ මේ එලි කරන කාරණා මොකද බුද්ධ්‍යංශ සමාජිකයෝ කියන අනිවාර්ය අනන්නතාවය එලි කරන්නේ නැති රහස්‍යගත ජීවිතයක් ගත කරන අය කියලා අපි දන්නේ අඳුරුවක් මේ දැන් මෙහෙම හිටියත් අපි දන්නේ මේ ඉන්ටර් එකේ නැද්ද නැද්ද කියන එක ඔබ මේ සියලු කාරණාවල වකිමක් ඇතුනේ ප්‍රකාශ කරන ඔබ සෑහෙන පින්තූර අරන් ඇවිල්ලා තියෙනවා මම ළඟ තියෙන ලිපි ලේඛන පින්තූරු හැමදේම මම ළඟ තියෙනවා කියන්නේ හරි දැන් බුද්ධ්‍යංශය කියන්නේ මහජන මුදල් විශාල ප්‍රමාණයක් සාමාන්‍ය යොදවන පවත්වන ආයතනයක්. ඒක විගණනය වෙන්නේ නැහැ. විගණනය වෙන්නේ නැහැ සමහර දේවල්. නෑනේ. එතකොට ලංකාවේ බුද්ධ්‍යංශය කාර්යක්ෂම රටට වැඩක් කරන ආයතනයක් ලෙස වශයෙන් ඔබ දකින්නවද මුලින්ම? මම එහෙම දකින්නේ නැහැ චමිත. එහෙම කාලයක් තිබ්බා. මුතාලිෆ් කියන නිලධාරියාගේ කාලේ මේ රටේ මේ විදියට බුද්ධ්‍යංශයට පැවැත්ම තිබ්බයි කියන්නේ. ඒතර බුද්ධ්‍යංශල කොඳුනාරටේ කඩලා කියලාද ඔබ කියන්නේ? අනිවාර්යයෙන්. කවද්ද කැඩුවේ? කොයි කාලෙද කැඩුවේ? කොයි කාලෙද කියන්නේ මුතාලිබ් ඝාතනයෙන් පස්සේ මේදී සිද්ධ වුණා 2005 න් පස්සේ කියන්නේ. කවුද 2005 කියන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව? එහෙමයි ඉතින් වෙන කවුද කියන්නේ? එතකොට එතකොට මොකද්ද කොඳුනාරට කැඩුවා කියන්නේ? කැඩුවා කියන්නේ මේ චමුදිත එහි ඉන්න ඉස්ලාම අපි ඉන්න ස්ථානේ. ස්ථානේ ලාබෙට විකුණලා දානවා කියන්නේ. ඒ කියන්නේ මූලස්ථානේ? මූලස්ථානේ. කවුද විකුණුවේ? ඒවකට ගෝඨාභය රාජපක්ෂ තමයි නාගරික සංවර්ධන ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරේ. ඒකට හේතුව සම්බන්ධිත ඇවිල්ලා මේ බුද්ධ්‍යංශයක් රටේ මැදක ක්‍රියාත්මක වෙද්දී තමන්ගේ පටු අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න බෑ මේ බුද්ධ්‍යංශේ ප්‍රබලයි එච්චර. මේක විසුරා දැම්මොත් තමයි තමන්ගේ ඕනෑපාකම් කරගෙන යන්න පහසු වෙන්නේ. ඒ කියන්නේ බුද්ධ්‍යංශ දුර්වල කළොත් දුර්වල කෙරුවොත්. එතකොට 2006 2009 කාලය තුල කොළඹ ප්‍රදේශවල පුද්ගල අතුරුදහන් වීම වාර්තා වුණා. කප්පම් ගැනීම වාර්තා වුණා. ඝාතන මේ වාර්තා වුණා. පැහැර ගැනීම වාර්තා වුණා. සුදු වෑන් කණ්ඩායම් වාර්තා වුණා. ගහලා මගදිකට මාධ්‍යවේදී දාලනෝ දැක්කා. විවිධ දේවල් සමහර රටින් පැනලා යන තත්ත්වයක් මත වුණා. විවිධ චෝදනාවන් මේවට එල්ල වෙලා තියෙනවා. අතුරු මේ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳ අතුරු හමුදා කණ්ඩායම් ගැන මොනවද ඔබ මේ ගැන දන්නේ? චමුදිත සුදු වෑන් කියන්නේ රටක බුද්ධ්‍යංශයක උපක්‍රමයක් විදියට ගෙනාව යොදාගත් දෙයක් ඕක. බුද්ධ්‍යංශයක උපක්‍රමයකට භාවිත කරපු දෙය සුදුවෑන් කියන්නේ. මේක ඇවිල්ලා එක එක අයගේ පටු අරමුණු දේශපාලන අරමුණු සඳහා මේ යොදාගත්තට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ සුදුවෑන් දැන් ඔබ වගේ අයෙක්, ඒ කියන්නේ ඔබ වගේ බුද්ධි නිලධාරිය පවා ගමන් යන සුදුවෑන් පාවිච්චි කළා. අනිවාර්යයෙන්. ඒ සුදුවෑන් පාවිච්චි කළා. සුදුවෑන් උදේ පාවිච්චි කරුවේ සුදුවෑන් බහුලව තියෙන සුදු පාට. ඒ ඇරෙන සුදු පාටේ ප්‍රශ්නයක් නෙමෙයි. නෑ නෑ නෑ. මේ කළු වෑන් එක කියන්නේ නෑ, දුඹුරු එක කියන්නේ නෑ, සුදු එහෙම ගන්න නෙමෙයි. නෑ නෑ. සුදුවෑන් කියන්නේ කිසිම කෙනෙක්ට මේ අවධානයට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රමාණය තියෙන වාහන ප්‍රමාණය වැඩි චමුදිත. කළු අපි වාහනික ගියොත් එමා මෙන්න කළු වාහනයක් කියලා අඳුර ගන්න පුළුවන් ඕන ලේසිම රතු වාහනයක් වුණොත් රතු වාහනයක් කියලා අඳුර ගන්න පුළුවන් ඒකයි සුදු වෑන් පාවිච්චි කරන්නේ ඒ කියන්නේ බුද්ධ්‍යංශය ඇතුලේ සුදු වෑන් පාවිච්චි කරන එක සාමාන්‍ය දෙයක් ඒකද හැබැයි ඒකට මුවා වෙලා වෙන අතුරු කණ්ඩායම සුදු වෑන් පාවිච්චි කළා ඒකද කියන්නේ අනිවාර්යයෙන් ඒ කියන්නේ බුද්ධ්‍යංශ සමාජිකයෝම සුදු වෑන් පාවිච්චි කරන්න දේශපාලන අතකළු බවට පත් කරගත් පොද අපිට තියෙන තොරතුරු වලට අනුව මේ රටේ ජාතික ආරක්ෂාවට මුවා වෙලා සමහරු තමන්ගේ දේශපාල න්‍යාය පත්‍ර තහවුරු කරගන්න සමන්ගේ ප්‍රතිවාදීන් මරන්න ත්‍රෙට් එකක් වෙන අයට ත්‍රෙට් එකක් දෙන්නත් සුදුවෑන් පාවිච්චි කළා. එතකොට බුද්ධ්‍යංශයෙන්ද මේවා ගත්තේ? බුද්ධ්‍යංශ ටීම් එකක් මේකට ඇතුළත් කරගත්තද? එහෙම නැත්නම් වෙනම අතුරු කණ්ඩායම්ද? චමුදිත තමන්ට ගැති පිරිසක් තියාගන්න අවශ්‍ය වෙනවා තමන්ගේ දේවල්
කරගන්නේ ඒක වහල්ලු වගේ ඔව් වහල්ලු පිරිසක් තියාගත්තොත් තමයි තමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් හරිද එහෙම වුණාම ඒ පිළිබඳ දැනුවත් අය තියාගෙන හිටියොත් මේක කරන්න බෑ ඒක තමයි ඒ කියන්නේ බුද්ධි අංශ වල කොඳුනාරටේ කැඩුවා ඒක තමයි ඉතින් ඒතෙන්දි සිද්ධ ඒ කියන්නේ ඔබ මට තේරෙන්නේ ඔබ කියන්නේ බුද්ධි අංශ සමාජිකයන්ට වරප්‍රසාද වරදාන ළමයින්ට රස්සා මේ ස්කෝල සල්ලි මේ දීලා මේ බුද්ධි අංශයේ බාව ගත්තා තමන්ගේ දේශපාලන අරමුණු වලටද එහෙම නැත්නම් බුද්ධි අංශයට ෂේප් වෙලා වෙනම කණ්ඩායම හැදුවා කියන එකද අනිවාර්යෙන් බුද්ධි අංශයට ෂේප් වෙලා තමන්ට ගැති පිරිසක් ඇති කරගත්තම තමන්ගේ අරමුණු ඉෂ්ට වෙනවා ඊළඟට ඒ තුලින් ඒ ඉන්න පිරිසගේ අරමුණුත් සන්තෝෂම් ලැබෙනකොට අරමුණුත් ඉෂ්ට සිද්ධ වෙනවා ඒ කියන්නේ බුද්ධ්‍යාංශය සල්ලි වලට ගත්තා අනිවාර්යයෙන් ඒ තමන්ගේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් අනිවාර්යයෙන් එතකොට මේ මේ අතුරු හමුදා කණ්ඩායම් කරපු ඝාතන වලට අතුරු දහන් වෙච්ච මිනිස්සු වෙනුවෙන් අතුරු දහන් කරපු අය මෛත්‍රීපාල සිරිසේනගේ කාලේ සෑහෙන බුද්ධ්‍යාංශ සමාජික අත්අඩංගුවටපත් වුණා මේ යහපාලන ආණ්ඩුව කාලේ බුද්ධ්‍යාංශයෙන් ඝාතනය කළා කියලා කිව්වා අතුරු දහන් කළා කියලා කිව්වා මේ සමහර මරණ තර්ජන එල්ල කරපු අය සමහරු රටින් පණ ලගියපු අය මේවට වක්කීම කවුද බාරගන්නේ චමුදිත බුද්ධ්‍යාංශේ කිව්වටම ඔක්කොම ඔකට ඇතුළත් කරගන්න බෑ මං කිව්වනේ යම්සි කොට්ටාසයක් මේ සම්බන්ධ වෙන්න ඇති කියන එක ඔව් යම්සි පිරිසක් මේ කොළඹ අවට හිටිය පිරිසක් විතර ඔවට සම්බන්ධ අනිත් අය ඇවිල්ලා තමන්ගේ නිල රාජකාරියට තමයි මූලිකත්තේ සාමාන්‍යයෙන් පුද්ගල ඝාතන ආරම්භයක් වශයෙන් හඳුන්වනවා කොළඹ සිට ටැමිල්නෙට් වෙබ් අඩවිය ආරම්භ කරපු තාරකී එව නැත්තම් සිවරාම් ඝාතනෙන් ඔබ දන්නවද සිවරාම් මැරුවේ කවුද කියන එක ඒ ගැන දන්නේ නැහැ ඔව් පසුව නමුත් ඇවිල්ලා ඔය ඇවිල්ලා අතුරු හමුදාවල ප්‍රතිපල ඇතර يعني ඒක LTT නෙමෙයි කියන එකයි කියන්නේ LTT නෙවෙයි එතකොට කවුද රවිරාජ් එතකොට කවුද ජෝෂා පරරාසිංහම් ජයරාජ් ප්‍රනාන්ද පුල්ලේ දමු දසනායක මේ ජෙනරල් ජානක පෙරේරා මේ ඝාතන සියල්ලම සමහර දේවල් දැන් මට බාලිත සිරිවර්ධන DIG සමග මම සාකච්ඡාවක් කළා සහ වවුනතිව බොම ප්‍රහාරය මේ බුද්ධ්‍යාංශයෙන් ගෙනල්ල ජැකට් එකක් දැම්බව කියන LTT ජැකට් එක මේක LTT account එකේ බැර කරන්න එතකොට මම කිව්ව මේ ඝාතන මේ වෙනත් කණ්ඩායම් අතුරු කණ්ඩායම් කරාද එහෙම නැත්නම් මේවා පැහැදිලිව මේ प्रदेश अंतिम अतुर हमुदा मेघलाट ओण देवाल मेघला අනිවාර්යෙන් කරගෙන ගියායි කියන්නේ මම කියපු නම් ලැයිස්තුව එකින් එක මට ඕනේ රවිරාජ් වෙන්න පුළුවන් ජෝෂප් පරාසිංහම් වෙන්න පුළුවන් මේ මේ ජයරාජ් වෙන්න පුළුවන් දමු දසනායක වෙන්න පුළුවන් මේජර් ජානක පෙරේරා වෙන්න පුළුවන් ෆීලික්ස් පෙරේරා පිළිබඳවත් ඝාතන මේ 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 තත්ත්ව පිළිබඳව කතා වුණා මේවා කවුද සැලසුම් කළේ ඇත්තරම චමුදිත ජෙනරල් පාරමි කුලතුංග කර්නල් මුතාලිෆ් ෆීලික්ස් පෙරේරා සීපති සූර්යාරච්චි निमाल सिरपाल सिल्ला जनरल हतुरु सिंह ओय गाथने ओं गाथने करबु इतुरु आए गाथने करांड सूदानं करबु हमुदा मेजर वरे दोस्तर वरे ओय हेम किनेम अत्तडंगोट अपि गन्नवय कियन्ने චමුදිත ඒ කියන්නේ LTT account එකට දාන්න බැරි වෙනවා බැරි වෙනවා ඒ කියන්නේ මේගොල්ලෝ අත්තරංගුට පත් වෙනවා නමුත් මේගොල්ලෝ LTT පොට්ටුවම්මාන් සමග තමයි මේගොල්ලෝ සම්බන්ධ වෙලා වැඩ කටයුතු ඉත සිද්ධ කරන්නේ ඒ කියන්නේ මේගොල්ලෝ සිංහල කොටි සිංහල කොටි අනිවාර්යෙන් ඔව් මේජර් දසනායක කියන්නේ කොළඹ මෙහෙයුම් මූලස්ථානයේ බාරව හිටිය නිලධාරිවරයා හැබැයි LTT එකත් එක්ක සම්බන්ධයි සම්බන්ධයි අහහ ඉතින් මොවුන් ඇවිල්ලා මොවුන්ගේ පාතාල කණ්ඩායම්ද මොවුන් ළඟ තියාගෙන හිටියා මේ හමුදා රාජකාරී ඉන්නකොට. ඒතර බුද්ධ්‍යාංශ මේ සීමාවට යටත් වෙලා එතනින් LTT එකත් එක්ක සමග ඩීල් කරා කියලාද කියන්නේ? අනිවාර්යෙන්. ඒක බිස්නස් එකක්. බිස්නස් එකක්. ඒ කියන්නේ LTT එක බුද්ධ්‍යාංශය බාගත්තා. ඒකද කතා? සල්ලි වලට. අනිවාර්යෙන්. සල්ලි වලට. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. සල්ලි වලට තමයි. ඒතර ඔබට අවස්ථාවක් ලැබුණාද ඔබේ සේවා කාලය ඇතුළත කොටින් සමග ගනුදෙනු කරන්න? එව නැත්තම් ප්‍රශ්න කරන්න? චමුදිත මම LTT සමාජිකයන් ඔබ සමග මේ කතා කරනවා වගේ මම දහසකට වැඩි පිරිසක් එක්ක මම කතා බහ කරලා ප්‍රශ්න කරලා තොරතුරු ලබා ගන්නවා. ඒ කියන්නේ ඔවුන් දන්න ඔබ බුද්ධ්‍යාංශය කියලා. ඔව් බුද්ධ්‍යාංශය කියන්නේ අපි ළඟට රැගෙන ආවට පස්සේ ඔවුන් දන්න බුද්ධ්‍යාංශය කියලා. ඔව් නම් වශයෙන් කිව්වොත් නායකයෙ වශයෙන් කිව්වොත්. නායකයෙ වශයෙන් කිව්වොත් එහෙම පිල්ලයන් 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 කියන්නේ ජමුදිත මාදුරුවේ කැලේක ගාලෙලා හිටියේ. ඉතින් මේ තමයි පිල්ලයන් එක්ක මං හිටිය පිල්ලයන්ගේ කාර් එක මේ පිල්ලයන්ගේ කාර් එක ළඟ මම ඉන්නේ. මේ පිල්ලයන්ගේ ළඟම ගෝලයා. පිල්ලයන් මේ වතුර එකක් බොන්නේ නැහැ කියන්නේ අපි නැත්තම් ඒ කියන්නේ. ඇයි? ඒ කියන්නේ මේ මිනිසුන් එච්චර වන්නේ ප්‍රභාකරන්ගේ කොටින්ට එච්චර බය වෙලා හැංගිලා හිට පිරිසක් වෙන්නේ ආවට පස්සේ. වෙන්නාට පස්සේ. පස්සේ. ඔව්. හා
නමුත් වෙන් වෙන්න කලින් මේ ඔක්කොම එකට ඉඳලා බුද්ධ්‍යංශේ එතන LTT සංවිධානයේ බුද්ධ්‍යංශය බාගත්තනම් එමෙ නැත්තම් බුද්ධ්‍යංශය වලට යම් යම් වරප්‍රසාද වරදාන දීලා බුද්ධ්‍යංශයේ ඇතුළට LTT එක රිංගුවා නම් LTT බුද්ධ්‍යංශය මැරුවානේ අනිවාර්යෙන් සම්බන්ධද නැගෙනහිරදී ඊ LTT කියන්නේ පිල්ලේ අනුත් ඇවිල්ලා එතකොට LTT ඔව් පිල්ලේ අනලා කියන්නේ නැගෙනහිරදී පිල්ලේ හිටිය කරුණත් එක්කනේ ඒ කරුණලා පිල්ලෑන්ලා ප්‍රභාකරන්ලා ඔක්කොම එකට ඉන්න කාලවක අනුවේ සම්බන්ධිත පිල්ලෑන්ලගේ ඝාතන තියන බුද්ධ්‍යංශේ ඝාතන 100ක් විතර තියන බුද්ධ්‍යංශ සමාජික පිල්ලෑන් බුද්ධ්‍යංශ සමාජික 100ක් මැරුවා LTT ඉන්නකොට කරුණා කරුණා පිල්ලෑන්ලා දෙකොල්ල එකට ඉන්නකොට එතකොට ප්‍රභාකරන් තුන්ගොල්ලම එකට ඉන්නකොට 100ක් කියන්නේ බුද්ධ්‍යංශ සමාජිකෝ 32ක් පමණ බුද්ධ්‍යංශ සමාජිකයොන්ට තොරතුරු සපයන අය ඔවුන්ගේ ඥාතීන් 70ක සුවක් පමණ මේගොල්ලෝ 100ක වැඩි ප්‍රමාණයක් මේගොල්ලෝ ඝාතනය කෙරුවා මේ කරුණා සාපිල්ලයන් අද මේ දේශපාලනට විලින්න අය අනිවාර්යයෙන් එතකොට මේ මේ පුද්ගල පැහැර ගැනීම අතුරුදහන් කිරීම ඒවත් සමග තමයි මේගොල්ලෝ මොකද්ද මේ කොළඹ තිබුණ ට්‍රිපෝලි කැම්ප් එක ඒ කියන්නේ සම්මුදිත කියන දන්නේ ඒ කියන්නේ හමුදා බුද්ධ්‍යංශයක් යම් යම් ස්ථානවල ස්ථානගත කරන හැබැයි අපේ කාලේ තුලදී අපි දන්න විදියට හමුදා බුද්ධ්‍යංශයක් වුණත් සම්මුදිත කඳවුරක් ඇතුලේ තමයි ස්ථානගත වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ පරිබාහිරව කරනවා නම් පරිබාහිරව කරන්නේ ඇවිල්ලා සම්මුදිත නීති විරෝධී වැඩ. යම්සි තමන්ගේ නැත්නම් වෙනත් අයගේ ඕනෑපායකම් ඉෂ්ට සිද්ධ කිරීම තමයි එතනදී වෙන්නේ හේතුව ඇවිල්ලා මම පැහැදිලි කරන්න කඳවුරක් ඇතුලේදී ඉඳලා ඇතුල් වෙනකොට හෝ පිට වෙනකොට ඔවුන්ට පරීක්ෂාවට ලක් වෙනවා මට කියන්න හරි පරීක්ෂාවට ලක් වෙනවා එතකොට නමුත් හැබැයි පිට කරනවා නම් ඒ පරීක්ෂාව ලක් කරන්නේ නැහැ වෙන්නේ නැහැ කවුද අතුරු හමුදා කණ්ඩායම අනිවාර්යයෙන් එතකොට පිල්ලයන් සහ කරුණා රජයට සම්බන්ධ වුණාට පස්සේ LTT කැලුණාට පස්සේ බුද්ධර්ෂ සමාජික ඝාතනය කිරීමුන් නැහනේ අනිවාර්යෙන් නැහැ කියන්නේ කොහොමද මයි ළඟ සාක්ෂි තියෙනවනේ මොන සාක්ෂි කියන්නේ මේ සාක්ෂි කියන්නේ ජමුදිත මේ ඉන්නේ ඇවිල්ලා පොළොන්නරුවේදී කෝපල් දසනායක කෝපල් දසනායක මේ ඉන්නේ ඇවිල්ලා පිල්ලයන්ගේ ළඟම සමාජිකයා කියන්නේ කරුණාගේ ළඟම සමාජිකයා පිල්ලයන් සමග තමයි හිටියේ මේ දෙන්නව ඝාතනය වෙනවා පොළොන්නරුවේ කඳුරුවලදී ජමුදිත ඒ කියන්නේ මේ මේ දේශපාලනට ආවට පස්සේ පස්සේ රජයන්ට සම්බන්ධ වුණාට පස්සේ හරි ඒ මුල්ම ඝාතනේ ඒ පිල්ලයන්ලයි ඝාතන ඝාතනය ඒ ඊට පස්සේ ඒ කියන්නේ පිල්ලයන් තමයි දන්නේ මේ ස්ථානෙට යන්න කියලා යවලා ඊළඟට එතන ඉන්නවා කියලා දන්නේ පිල්ලයන්නේ දන්නේ ඒ කියන්නේ නැගෙනහිර පළාතේ වෙනම බුද්ධ්‍යංශයක් ක්‍රියාත්මකයිද පිල්ලයන්ගේ අනිවාර්යෙන් දැන් මේ හමුදා බුද්ධ්‍යංශයට වඩා වෙනස්ම වෙනස් අනිවාර්යෙන් දැන් තියෙන්නේ හමුදා බුද්ධ්‍යංශයක් නැගෙනහිර නැහැ පිල්ලයන්ගේ බුද්ධ්‍යංශයක් තියෙන්නේ දැන් දැන් තියෙන්නේ ඒ කියන්නේ දැන් මේ පැවතින්නේ එතන මේ தත්ත්වය තුල පිල්ලයන් පාර්ලිමේන්තුවේ ඉන්න එකත් බාරකයිනේ චමුදිත අපේ 224 මයි ජනාධිපති ඔය ඔක්කොම පරිස්සම් වෙන්න ඕනි පිල්ලයන් කියන පුද්ගලයාද ඇයි ඒ ඔහු දැන් ආයුධ සන්නද්ධ අරගලයක නැහනේ ආයුධ සන්නද්ධ නැති වුණාට මේ චමුදිත කරුණගෙන් අහලා බලන්නකෝ පිල්ලයන් කියන්නේ කවුද කියන එක ඒ කියන්නේ පිල්ලයන් ඔබ 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 කියන විතර මට අදහස් වෙන්නේ රජයේ බුද්ධ්‍යංශයේ අධ්‍යක්ෂවරයා පිල්ලයන් වගේ ඔබ කතා කරන්නේ අනිවාර්යෙන් දැන් ඒක දැන් ඒක තමයි सिद्ध වෙලා තියෙන්නේ චමුදිත ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ පැහැදිලි කරන්න දැන් सिद्ध වෙලා තියෙන්නේ චමුදිත මේ හැම කෙනෙක්ම පිල්ලයන්ගේ ඔඩක්කුවේ තමයි ඉන්නේ පිල්ලයන් මොනවද කරන්නේ කියන එක කවුරුත් අවබෝධයෙන් මේ මේ වෙනකොට නෑ ඔබ දැන් ඔබ ඔහම කිව්වට ඔබ දැකලා තියෙනවද අඩුමතරමේ පිල්ලයන් බෝම්බ සකස් කරනවා පිල්ලයන් එහෙම සාක්ෂියක් ඇතුව එපයි කතා කරන ආවට ගියාවට කතා කරන්න බෑ චමුදිත 2004 දී හරිද මගේ S2 ඉදිරි පිටදී හරිද වැලිකන්දේ ප්‍රදේශයේදී පිල්ලයන් බෑග් බෝම්බ සකස් කෙරුවයි කියන්නේ ඔබ දැක්කා මම S2කට මගේ ඉදිරි පිටදී මරාගෙන මරන බෝම්බ මරාගෙන මරන බෝම්බ මේ චමුදිත බෑග් වලට සූදානම් කෙරුවා ඒ ඇවිල්ලා වඩ්නි කොටින්ට දේශපාලන කාර්යාල වලට ප්‍රහාරෙල කරන්න එතකොට හබේ නමුත් ඒ ඔබ කියන්නේ LTT සංවිධානයට සම්බන්ධව ඉන්න කාලේ පිල්ලේ දැන් මොකද හේතුව channel 4 එකෙන් චෝදනාවක් එල්ල වෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ අසාද් මෞලාන කියන පුද්ගලයා පිල්ලයන්ගේ මූල්‍ය අධ්‍යක්ෂවරයා මාධ්‍ය ලේකම්වරයා චෝදන පිල්ලයන් තමයි කිව්වා සලේට මොන ගැස්සුවේ සහරන් නැතුව ටීම් එක මේක නම මොකද ඔබ දන්නේ චමුදිත නැගෙනහිර ප්‍රදේශයේ හමුදා පාලන ප්‍රදේශයේ හමුදා පාලන ප්‍රදේශයේ මේ පිල්ලෑන්ලා කරුණලා වෙන් වෙලාව මන් තමයි හමුදා පාලන ප්‍රදේශයේ මොවුන්ගේ කඳවුරු තුනක් ස්ථාපනය කරන්නේ. ඒ කඳවුර වලට ඇතුල් වෙන්න පුළුවන් මේ සුමිත් කියන මට විතරයි ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ඒ කඳවුරකට ඇතුල් වෙන්න බෑ. ඒ කියන්නේ. නමුත් ඒ තුලදී මම දන්නවා මේගොල්ලන්ට මොකද්ද කරන්න පුළුවන් හැකියාව? මේගොල්ලෝ පරාසෙ මොකද්ද? මේගොල්ලන්ට කරන් කොතෙක් දුර යන්න පුළුවන්ද කියන මේක
මට ඒ අවබෝධය තියෙනවා ජමුදිට ඔබ කියන්නේ පිල්ලෑන් දැන් නිරායුධව ඉන්න පුද්ගලයෙක් ඔහු අතේ ඉන්නේ මේ අමති ආරක්ෂක අංශයක් නමුත් ඔබ කියන ඔහුට රහසිගත සන්නද්ධ බලයක් තියෙනවා කියලා තවමත් අනිවාර්යෙන් ජමුදිට නැගෙනහිර ඔයාලා බලන්න මෙයාගේ කණ්ඩායම් දැනට ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක කවුද හොයලා බලන්නේ අවියායුධම අවශ්‍ය නෑ අරගල වලට එහෙනම් ඒක ජනතාව ඒක රාසි කර ගැනීමෙන්නුත් කරන්න පුළුවන් දෙයක් නේ කියන්නේ. ඒතර මේවා ඉතින් බුද්ධ්‍යංශ වලට කැලලක් නේ අවමානයක් නේ. බුද්ධ්‍යංශ ඒකනේ මං කියන්නේ සම්දිත මුතාලිප්ලාගෙන් පස්සේ ඇත්තටම මේ බුද්ධ්‍යංශ කියන්නේ මොකද්ද කියන එක අනිත් අයට වැටහිමක් නෑ සම්දිත. මේ බුද්ධ්‍යංශයේ සමස්තය නෙමෙයි සුළුතර ප්‍රමාණයක්. සුළුත් ප්‍රමාණයක්. මේකේ බුද්ධ්‍යංශය ඇතුළත කැලල? කැලල අති විශාලයි. මේ වෙනකොට ඔබ කියන්නේ සියලගත වීම ඔය නඩු වලට පැටලීම ඔක්කොම සිද්ධ වෙලා තියෙනවා. එතකොට කාටද මේ කැල්ල ඇති වෙන්නේ? රටේ බුද්ධ්‍යංශෙට මේ. එතන බුද්ධ්‍යංශේ නිර්පාරිම් කීයක් විතර වාර්තා වෙලා තියෙනවද? සම්මුදිත මගේ මම දන්න විදියට 2010 දී 17 දිනකු ලොට් එකක් පිටින් නිර්පාහැරියා සම්මුදිත. ඒ ඇයි? මේ රජේ ප්‍රයත්න රජය පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම කියන එක. කොයි රජයේද? 2010 පැවති රජය පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම යටතේ තමයි මුංග නිරපාරින්නේ. උන් යුද්ධය ඉවර කරපු අති දක්ෂ බුද්ධ්‍යංශ සමාජික උදාහරණ දෙන්න. ඒක බොරු චෝදනාවක්ද? බොරු චෝදනාවක්. ඔබට භාෂා කීයක් කතා කරන්න පුළුවන්? මට චමුදිතේ පුළුවන් භාෂා තුනම පුළුවන් කතා කරන්න. කතා කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඔබ තනට අවශ්‍ය විදියට භාෂාව පාවිච්චි කරනවා. කරනවා. එතකොට එල්ලෙච්ච තවත් චෝදනාවක දක්වන්නේ මේ බුද්ධ්‍යංශ වලට නියෝග ලැබුණා කියලා කොළඹ ඉඳලා LTT එකට කප්පම් ගෙවන මුදල් පොම්ප කරන ඔය ව්‍යාපාරිකයෝ යුද්ධ කාලේ මේ අය බලා ගන්න කියලා. බලා ගන්න කියන්නේ මේ එකල ක්‍රියාත්මක වෙච්ච අතුරු කණ්ඩායම් මේ අයගෙන් මේ බුද්ධ්‍යංශය මුවාවෙන් ඔය කොළඹ ඉඳලා සල්ලි පම්ප් කරපු LTT එකට මේ අයගෙන් කොළඹ ඉන්න ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තා, දේපල ගත්තා, පවර ගත්තා, ඉදමයිත් අත්පත් කරගත්තා බලහත්කාරයෙන්. මේ මොකද මේකේ කතාව? ඒවා චමුදිත කිව්වේ අපි අර කිව්වේ මේජර් දසනායක කියන ජෙනරල් පාරමි කුලතුංග මුතාලිප් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වශයෙන් අත්අඩංගුවටපත් වුණු මේජර් දසනායක හමුදාවේ මේජරෝරයා. ඔහුගේ අතුරු කණ්ඩායම හිටියා චමුදිත. ඔවුන් තත්තරංගුර වහුන් තමයි මේ මුදල් කප්පම් හැමදේම LTT ඌමනා මත තමයි මේගොල්ලෝ ගිරේ. එතන ඒවා රජයට බැර වෙන්නේ චමුදිත. ඒක මේජර් දසනායක. දසනායක. දැන් ඔහු. දැන් ඔහු සිරගත වෙලා හිටියේ දැනට තියෙන තොරතුරු මත අපි සොයලා බලන්න ඕනේ. මුන් ඉන්දියාවේ ඉන්නවා කිලත් කියනවා. මොනවා වුණාද කියලා. පැල්ල ගිහිල්ලා. පැනලා ගිහලා ඉන්දියාවෙත් කියනවා. අපේ සාකච්ඡා මාලාවකට සම්බන්ධ වෙච්ච හිටපු ගොන් හමුදා නිලධාරී කීර්ති රත්නායක කියනවා ලංකාවේ එවකට සීනි පොල්තෙල් වියලි ආහාර වගේ අනයන කිරීමේ අංක එකේ ව්‍යාපාරිකයෙක් වුණා. කලා ට්‍රේඩර්ස් අධිපති නඩරාජා ස්කන්දරාජා පැහැරගෙන කප්පම්ගෙන මරා දැමූ බව. තවද නොම්බර 95 විජේරාම මහත්මයා පිටි කලා ට්‍රේඩර්ස් දේපල ප්‍රභූ පුද්ගලයෙක් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටිනවයි කියන කතාව පිළිබඳ. මේ දේපල කොල්ලේට එවක මේ විවිධ අය මේ මම මෙතන කියන්නේ නැහැ විවිධ අය සම්බන්ධ වෙලා ඉන්න කවුරුත් ප්‍රකාශිත කීර්තිගේ අභියෝග කළ නැහැ, චැලෙන්ජ් කළෙත් නැහැ. මේ ප්‍රකාශය ප්‍රකාශ කළාට පස්සේ ඔබ දන්නවද මේ ගැන? ඒ කියන්නේ ජමුදින ඒකනේ මම මුලින්ම කිව්වේ යම්සි පිරිසක් තමන්ගේ අවශ්‍යතාව මත බුද්ධ්‍යාංශේ තියාගෙන හිටියා නම් ඒ අයගේ වත්කම් හොයලා බලන්න ඕනක ලේසිම දේ කියන්නේ. මගේ ප්‍රශ්නය බුද්ධ්‍යාංශය පැහැදිලිව බලවත් පුද්ගලයෝ අහිංසක ව්‍යාපාරිකව පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරලාද කප්පම් ගැනීම උමනාව මත ඒක සිදු කරාද? ඉතින් සිදු වෙන්නේ නැති නීති අනිවාර්යෙන් කියන්නේ
ඒගෙන ආරක්ෂක අංශවල කියන්නේ ශස්ත්‍ර විමර්ශන ඒකකී ඕනෝඩට වැඩිය තොරතුරු දෙනවා චමදිත ඔබ කරපු ක්‍රියාකාරකම් පොඩ්ඩක් කියන බලන්න ඔබ ඔබ ඊටම කෙටියෙන් කෙටියෙන් කියනවා නම් ඇත්තටම චමදිත ජෙනරල් පාර්මිකුලතුංග කන මුතාලිප් පීලෙක්ස් වෙල්ලා නිමල් සිල්පාස්සෙල්ලා ওই ඝාතනයන් සිද්ධ කරපු සිද්ධ කරන්න ලැබසුන අයව අත්අඩංගුවට ගැනීමට ෆීලික්ස් පෙරේරාට මේ 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 ෆීලික්ස් පෙරේරා දැන් ඔබ නිමල් සිරිපාද ගැන මේ සඳහන් කරලා තිනවා ෆීලික්ස් පෙරේරා ගැන කිව්වා ඊට පස්සේ සිල්පා සූර්යාරච්චි රාජිත සේනාරත්න නිමල් සිරිපාද සිල්වා එතකොට දමුදස්ස නායක තමයි බෝම්බෙට ඉලක්ක වෙන්නේ ඒ කාගේ බෝම්බෙද ඉතින් චමින්දිත එල්ටීටී නෙමෙයිද මේවා නෑ ඒ එල්ටීටී එල්ටීටී නමුත් සිංහල කොටි තමයි මේකට අනුබල දීම උදව් කිරීම ඒ කියන්නේ දමුදසනායකට චමදිත පුත්තලමේ ඉඳලා එන මනුස්සර ජායලෙදි ගහන්න ඕනද දමුදසනායක නෙමෙයි ගහන්න ඕනේ අවශ්‍යතාවය තිබ්බේ එහෙනම් අපේ ඒ ළඟපාතේක අපේ ඇවිල්ලා කවුද පීලික්ස් පෙරේරා ඇමති තමයි මූලික ඉලක්කය අපි ආව ආරක්ෂා කරගත්තා ඒක ඒක කවුද බුද්ධ්‍යාංශ වලින් බුද්ධ්‍යාංශ වලින් කියන්නේ මේ තස්ත විමර්ශන ඒකකේ සීයි පීරිස් මම අපි එකතු වෙලා ඔහුට උපදෙස් දීලා ඔහු වෙස්වලාගෙන ඔහුට හම්බුණා රජයෙන් වෙඩිනව දීලා කාර් එකක් දෙන්න ලැස්තුණා කාටද මේ පීලික්ස් පෙරේරාට එයා කිව්වා නෑ එපා මට බුද්ධ්‍යාංශ ත්‍රෙට් එක තුන එල්ටීටී එකෙන්ද එල්ටීටී එකේ හා එතකොට මෙයා කිව්වා නෑ මට වෙඩි වදින කාර්යයක් අවශ්‍ය නෑ මම බුද්ධ්‍යාංශය කියන විදිහට වෙස්වලාගෙන මගේ මේ ගමන් බිමන් මම සිදු කර ගන්නම් කියලා ඒකට ඉලක්ක කරගත්තේ ඒ ගෙනාව මේක පාවිච්චි කරේ ඇවිල්ලා මේ මෙයා දමුදස නෑකට නැත්නම් පුත්තලම දී මරන්න පුළුවන් නේ කවුද මේ ඝාතන පිට පස්සේ හිටියේ එල්ටීටී එක එල්ටීටී එක හැබැයි එල්ටීටී එකට තනියම මේක කරන්න පුළුවන් දකුණ කරන්න පුළුවන්කම ලැබුණේ කොහොමද ඒල සිංහල කොටි කියන්නේ ඒක බුද්ධ්‍යාංශය ඔව් සිංහල බුද්ධ්‍යාංශය කියන්නේ කොටි බුද්ධ්‍යාංශය ඒ කියන්නේ කොටි බුද්ධ්‍යාංශය කියන්නේ බුද්ධ්‍යාංශයේ මුදලට මේ 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 කොන්ට්‍රැක්ට් එක බාරගත්තා දැන් ඒතර මේ තත්ත්වය මෙහෙම මෙහෙම එල්ටීටී එකට පුළුවන් නම් බුද්ධ්‍යාංශ සල්ලි වලට ගන්න අපේ අපේ බුද්ධ්‍යාංශ ප්‍රභාකරන්ගේ ඉන්ට් එක ඇතුළට ප්‍රභාකරන් ඇතුළට රින්ගල් තිබුණ නැද්ද ඒවා බොරු කතා බොරු කතා බොරු කතා චමුදිනේ මුතාලිප්ට විතරක් ඒ හැකියාව තිබ්බා එතනින් එහාට කිසිම කෙනෙක්ට තිබ්බේ නෑ ඔයා කියන්නේ කතාවක් කියන්නේ කතාවකට ප්‍රභාකරන්ගේ ගෙදර උයන කෙනෙක් අපේ ඉන්ට් එකේ කෙනෙක් කියලා ප්‍රභාකරන් දරන් හිටියේ නෑ කියන බොරුද ඒවා බොරු චමුදිත ඔය හැකියාවන් තිබේ මුතාලිප්ට විතර ඒක තමයි ප්‍රභාකරන් මුතාලිප්ප මැරුවේ හරි එතකොට දැන් වෙන මොනවද ඔබ කරපු දේවල් ඒ කියන්නේ මේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස ලක්ෂ්මන් කදිරගාමන්ට ස්නයිපර් කෙරුවා වගේ ඝාතනය කරන්න ලෑස්ති වුණා 2000 සංවිධානය ඒ කියන්නේ ස්නයිපර් ප්‍රහාරයකින්ම ඝාතනය කරන්න සැලසුම් කරලා තිබ්බා මහින්ද රාජපක්ෂව මහින්ද රාජ ජනාධිපති ලක්ෂ්මන් කදිරගාමන්ට පස්සේ පස්සේ 2006 දී පස්සේ මට ලැබුණු තොරතුරක් මත මම නුවරළියේ වත්තකට ගිහිල්ලා මම ඝාතනය කරන්න සැලසුම් ඔක්කොම සකස් කරපු එල්ටීටී සමාජිකයෝ බුද්ධයන් සමාජිකයෝ මම අත්අඩංගුවට ගන්නවා. ඒක මහින්ද රාජපක්ෂව ඝාතනය කරන්න හිටපු. ඒතර මහින්ද රාජපක්ෂ මොකද අගමැති වෙන්නේ නැති? නෑ ජනාධිපති දවසේ ඔව්. එතකොට ඔහු අත්අඩංගුවට ගන්න. ඒ ගන්නකොට ඔහු කොළඹ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරනවා. කොළඹට වෙලා ඉඳගෙන උගේ අන්තිමට මොහුගේ සහායකයා තමයි උදව් කරන හමුදා මේජර් වරයෙක් වෙන මේජර් පෙරරා තමයි මොහුගේ උදව් කරයා. ඔහු ගෙනාවට පස්සේ ඔහුගේ ගත්ත තොරතුරු මත මේජර් පෙරරා කියන සිංහල කොටියක් එතකොට. ඔව් සිංහල කොටිය. හරි. ඒ ඔහුගේ ගත්ත තොරතුරු මත අපි හොයාගෙන යනවා නිදහස් චතුරස් ඉස්සරහා තියෙන ගේකඩ යනකොට මේ තට්ටු තුනකට ඉදි කරනවා කියන්නේ මේ ගේ. ඒ ගෙදරයි දන්නා මේ මොකටද හදන්නේ කියලා. මේ උදව්වක් විදියට මේ ගේ හදලා දෙනවා එල්ටීටී ගේ. ඊට පස්සේ බලනකොට මේ ස්නයිපර් කරන්න තමයි මේ පුද්ගලයා හදන්නේ. අකල ඉවරයි. එතන ටාගට් කරන්නේ කොහේද මහින්ද රාජපක්ෂ? නිදහස් චතුරස්‍ර නිදහස් උත්සවය පවත්වන්නේ ඒ අවුරුද්දේ. නිදහස් උත්සවයට එන මහින්ද රාජපක්ෂව මරන්න. මරන්න. අහහ. එදා කතාව පවත්වනකොට නිදහස් චතුරස්‍රදී ඒ අවුරුද්දේ නිදහස් උත්සවයේ තිබ්බෙත් තියන්න සැලසුම් කරලා තිබුණ නිදහස් චතුරස්‍රේ. ඒ අවස්ථාවේදී ස්නයිපර් කරන්න. ඒ එතෙන්දි මේ චමුදිත ඒ තොරතුරු හෙඩි වෙන ඒ ගාත අත්අඩංගුවට ගැනීම. එතකොට ඔබ අනාවරණය කරපු දේවල් තුලින් ඒ ස්නයිපර් කරුවන් අත්අඩංගුවට ගැනීමත් එක තමයි මේ මේ මහින්ද රාජපක්ෂගේ ජීවිතේ බේරුනේ. අනිවාර්යයෙන්. ජීවත් වෙලා ඉන්නේ. අනිවාර්යයෙන්. එතකොට ඒතර එහෙමනම් කොහොමද එල්ටීටී එක අර කුරුම්බැට්ටි ප්‍රහාර කොළඹට එල්ල කළේ කැලණිතිස්සර ප්‍රහාර එල්ල කළේ. ඒ ඒ ප්‍රහාර එල්ල කිරුවේ චමුදිත ඔය දැන් මං කිව්වා. බුද්ධාශ තිබුණා නම් ඇයි මේව දන්නේ නැත්තේ? නෑ දන්නවා. දන්නවා කියන්නේ ඔය ඔතන මේජර් පෙරරා කියන්නේ ඔය මේ මහින්ද රාජපක්ෂ ඝාතනයේ පැනලා හිටිය පුද්ගලයා තියාගන්නේ මේජර් රෝරයා තමයි කැලණිතිස්ස කොළොන්නාව සිතියන් ඔක්කොම එල්ටීටී සංවිධානයේ ඒ ග්‍රෑන්ඩ් පෙරේරා එල්ල කරන්න මේ ඔක්කොම තොරතුරු පාස් කළා පාස් කෙරේ අහහ
ඒතුලින් අහුනේ ඒවා දැනුවත් කරලා තිබ්බේ යම්සි ප්‍රහාරයක් මෙතන එල්ල වෙනවා මේ මෙයා දීලා තියෙන තොරතුරු මත කියලා මේ වැචරය දැන් උතුරු සහ නැගෙනහිර දෙ බුද්ධ්‍යාංශ සමාජිකය මිය ගිහිලා තියෙනවා ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා ඒතර පරිත්‍යාග කළේ මේ රට වෙනුවෙන් හැබැයි ඔබ කියන කතාව කෙනෙකුට පරස්පර විරෝධී කතාවක් ඒ කියන්නේ ඒයි චමුදේද ඒ කියන්නේ මම අහන්නේ ඒ පරිත්‍යාග කරපු ජීවිතවල වටකමට මොකද්ද වෙන්නේ වටනාකම ඒක තමයි චමුදේද මේ මම මෙතන අද ඇවිල්ලා ඉන්නේ ඒ දේ කතා කරන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ අපිට ඕන වෙන්නේ වඩා හොඳ බුද්ධ්‍යංශයක් ස්ථාපනය කරගන්න අනිවාර්යයෙන් ඒකයි මම අහන්නේ ඔබ ඔව් ඉතින් ඒ හොඳ බුද්ධ්‍යංශයක් ස්ථාපනය කරගන්න කරන්න ඕනේ එකම දෙයයි සම්මුදිත මොකද්ද අනිවාර්යෙන් කරන්න ඕනේ මේ බුද්ධ්‍යංශයේ ප්‍රති සංවිධානය කරන්න ඕනේ කරලා මේ ඉන්න මේ පිරිස අයිතිය ඔප්පුවකින් අයිතිය ලියාගෙන ඉන්න පිරිස වෙනත් ඒකක වලට යවන්න ඕනේ යවලා ඒකේ ඉන්න මේ ජේෂ්ඨ හමුදා නිලධාරීන් ගෙනල්ලා මේ බුද්ධ්‍යංශේ සක්‍රීය ප්‍රතිසංස්කරණය කරලා ඉදිරියට ගෙනියන්න ඔබ මට කියන්න 20යි 21 ඔබ විස්ත්‍රාම ගන්න. එතකොට ඕන තරම් බුද්ධ්‍යංශ රිපෝර්ට්ස් අවිලා තියෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව, සහරාන් පිළිබඳව. මේ එක්කෙනෙක් කෙනා ලියුම් ගගා හිටියා. කවුරුත් මේ 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 කියාපකුත් නැහැ. ඉන්දියාවේ රෝ එකෙන් හරි කොහෙන් හරි ඉන්ටෙලිජන්ස් රිපෝර්ට් එකකුත් අවිලා තිබුණා. ගහන තැන කිව්වා, වෙලාව කිව්වා, ගහන පුද්ගලයා කිව්වා, ගහන විදිය කිව්වා. ඇයි මේ බුද්ධ්‍යංශ මේක ෆේල් වුනේ? මොකද්ද? එහෙම නැත්තම් සහරාන් සහරාන් බුද්ධ්‍යංශ වල හිටියද? අනිවාර්යෙන් සහරාන් හිටියා. නැගෙනහිර දින අනිවාර්යෙන්. හිටියා කියන්නේ නැගෙනහිරදි පිල්ලයන් සමග එකට කටයුතු කරපු චමුදිත ඔය නැගෙනහිර ප්‍රභාකරන්ගෙන් කැඩලා ආවට පස්සේ පිල්ලයන්ලාට කියන පිරිසක් පිරිස් බලයක් තිබ්බේ නැහැ මේගොල්ලෝ කරපු දේ ඇවිල්ලා මුස්ලිම් අයද දෙමළ අයද මේගොල්ලෝ මුදලට ගත්ත අරගෙන තමයි කණ්ඩායම ඉස්සලා හිටියේ 6-7 දෙනා හිටියේ ඔය පිල්ලයන්ලා කණ්ඩායම වලින් ඊට පස්සේ තමයි එහෙම ගත්ත කෙනෙක්ද සහරන් කියන්නේ සහරන්ලා කියන්නේ ඒ කට්ටිය සහරන් කියන්නේ පිල්ලයන්ගේ මිනිහ කියන්නේ ඔව් පිල්ලයන්ගේ අනිවාර්යයෙන් රසත් මවුලන කියන කතාව ඇත්ත වෙනවනේ ඉතින් ඒක බොරු වෙන්න විදියක් නැහැනේ මේ චමුදිත පිල්ලයන්ගේ මම ඒකනේ කිව්වේ පිල්ලයන්ව කැලෙන් එළියට ගේන්නේ මම හරිද එතකොට පිල්ලයන් යටතේ මේ හිටියේ නායකෝ 6 දෙනෙක් ඝාතනය වෙනවා කොට්ටාවේදී ඊට පස්සේ මේ පැත්තක කැලේ හිටිය පිල්ලයන් තමයි එතන නායකයා වෙන්නේ නායකයෝ උතන නායකයෝ 7 දෙනෙක් හිටියා නායක හත් දෙනා කියන්නේ මේ චමුදිත පිල්ලයන් මාර්කන් මංගල මාස්ටර් භාරති රියසීලන් ජේම් යන ওই ප්‍රබල නායක එල්ටිඩී සංවිධානයේ ඒක එලියට ආපු අය එලියට ආපු අය මේ ඔක්කොම බිඳගෙන පැත්තකට දාලා තමයි පිල්ලයන් මේ තනි මේ එකක් හදාගෙන ගොඩනගාගෙන යන්නේ එතකොට පිල්ලයන් තනියෙන් එලියට ආවට පස්සේ අලුතෙන් වෙනම බුද්ධ්‍යංශයක් හැදුවා කියලා කියනවා ඒකේ මිනිස්සෙක් තමයි සහරාන් එතකොට පිල්ලයන් සහරාන්ට පඩි ගෙව්වා අනිවාර්යයෙන් කවුද පඩි ගෙව්වේ ආණ්ඩුවෙන් ද පිල්ලයන්ද පිල්ලයන්ගේ මේ මුදල් එන මාර්ග මොකද්ද කියන එක මොනවද මුදල් එන මාර්ග මුදල් එන මාර්ග කියන්නේ මේ චමුදිත පිල්ලයන්ලා නැගෙනහිර ව්‍යාපාරිකයන් බියවැද්දි මොයිතුලි මුදල් නිමුල් කාලේ හම්බ කරගිය කියන්නේ ඒ මුදල් රැස් කරමු කියන්නේ පිල්ලයානුත් නැගෙන පළාතේ කප්පම් ගැනීම, තර්ජනය කිරීම, පැහැර ගැනීම, මුදල් ගැනීම සියල්ල කරා. ඔක්කොම කරා මේ යුද්ධය. දැන් කරනවද? දැන් ඒ ගැන ඇත්තටම මම බුද්ධියන්සේ මේ වෙලාව ඉන්න ඉඳලා තොරතුරු කරුවන්ගේ මං වැඩි තොරතුරු ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ සමුදිත. නමුත් ඉදිරියේදී නැවතත් අපේ රාජකාරිය මේ රට වෙනුවෙන් කරන්න ඉදිරිපත් වෙනවා සමුදිත. මොකද්ද ඔබ ඉදිරියේදී මේ රට වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ? දැන් ඔබ විස්ත්‍රාමිකවල ඉන්නේ? සමුදිත බුද්ධියන්ස සමාජිකය කියන්නේ නිලධාරී කියන්නේ මැරෙන කල ඔවුන්ට විශ්‍රාමයක් නැහැ. ඒ කියන්නේ ඔබ නැවත සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවද? නෑ නැවත නෙමෙයි. ඒක රාජ්‍ය නෝනා. ඒකයි මං කිව්වේ. ඔබට මේ ඉතිහාසයේ සම්බන්ධ මේ මේ ත්‍රෙඩ් තිබුණ නැද්ද? මරණ තර්ජන තිබුණ නැද්ද? චමුදිත මරණ ආවේ නැද්ද? මේ LTT පිස්තෝල කල්ලිය චමුදිත 2004 2004 මනම්පිටිය ප්‍රදේශයේදී මාව ඝාතනය කරන්න මේ තත් කෙරුවා ඔය මුතාලිප් විසින් මට දාලා ඒකට ප්‍රණාමය පුද කරලා කියන අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ජීවිතේ බේරන ඔය අවසාන LTT පිස්තෝල ප්‍රහාරේ මේ LTT එක සිදු කරපු එතනින් ආර කරගන්න බැරි වුණා චමුදිත. එතකොට සහරාන් පිල්ලයන්ගේ මිනිස්සෙන් නම් සහරාන් පිල්ලයන්ගේ ටීම් එකේ මිනිස්සෙක් නම් එතකොට මේ 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 මේක එවකට සිටි රජේ බුද්ධ්‍යංශත් සහරාන් පිළිබඳ දන්නවයි කියන්නේ. දන්නවයි දන්නේ නැත්තේ. අනිවාර්යෙන් දන්නව. ඒතර ඇයි කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ? මේකනේ චමුදිත
කවුද තනියෙන් ඉදිරිපත් වෙන්නේ ක්‍රියාමාර්ග ගන්න ඒ කියන්නේ මෙතන කියන්නේ පොලිටිකල් කන්ට්‍රැක්ට් එකක් කියලා නේ මේක ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂට බලයට එන්න ඕන විදිහට මේ සේෆ් සයිඩ් එකක් හැදුවා සලේ ගිහලා සහරාන්න හම්බුණා කෝඩිනේට් කරේ අසාත් මෞලානා මෞලාන්ට කිව්වේ පිල්ලයන් ගිහලා කිව්වා ගෝඨාභයට බලයට එන්න ඕන රටේ අනාරක්ෂිතත්වයක් හදන්න ඕනි එතකොට පිල්ලයන් හිටියේ බන්ධනාගාරේ මඩ කලපුවේ එතකොට තමයි මේ ටීම් එක හඳුනගන්නේ පිල්ලයන් එතකොට මේ කතාවල් වෙන්න පුළුවන් දේවල්ද චමුදිත ඔය දේ පිල්ලයන් ඇරෙන්න මේ රටේ වෙන කාටවත් කරන්න බැ චමුදිත දන්නවද අපි එහෙම බැහැර කරවන්න බෑ ඉන්දියාවේ සිට මේ රටේ කුලී හමුදාවක් මේ ඉන්දියාවේ සිට පැමිණ ක්‍රියාත්මක වුණා කියන එක මේවා යුද පාවදීම්වත් මේ රහසක් මම දන්නේ අපි දන්නේ නැහැ ඉතින් ඒකනේ චමුදිත කියන්නේ ඉතින් පිල්ලයන්ට කරන්න බැරි දෙයක් නෑ ඔබ කියන කතාව මොකද්ද චමුදිත ඉන්දියාවේ සිට පැමිණි කුලී හමුදාව මේ රටේ 50 දෙනෙකු විතර කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා කියන එක ඔබ දන්නවද? ඉන්දියන් සාමසාධක හමුදාව නෙමෙයිනේ 87. එහෙනම් මොකද? දැන් මම දන්නේ ඒක තමයි. මේ 2006 චමුද මේ පිල්ලයන් කරුණාලා කැඩලාවට පස්සේ මං කිව්වනේ මුලින් සඳහන් කරනවානේ මේගොල්ලන්ට හිටිය පිරිසක් නැහැ කියන එක. හරිද? එතකොට මේගොල්ලන්ට පිරිසක් අවශ්‍ය වුණා. මේ දේවල් LTT ගෙන් මේගොල්ලෝ ආරක්ෂා වෙන්නත් LTT එකට එරෙහිව සටන් වදින්න පිරිසක් අවශ්‍ය වුණා. නමුත් LTD සංවිධානයේ නැගිනීර ඇතරලා ගිය මිනිස්සු එන්න බය වුණයි වන්නී කොටිසින් ඝාතනය කරන්න ගත්ත ඒගොල්ලව. ඒක නිසා චමුදිත මේගොල්ලා ඉන්දියාවෙන් කුලී හමුදාව ගෙනාවා 50ක පමණ කණ්ඩායම. ඒ කියන්නේ අතුරු හමුදාවක්? අතුරු හමුදාවක්. ඒ කියන්නේ ඉන්දියන් හමුදාවේ සම්බන්ධයක් නැහැ. නෑ නෑ. ඒතර රට ඇතුළට ආවා. රට ඇතුළට ආවා. නිල වශයෙන් එයාපෝට් එකකින් ආවා. ආවා. ඒතර රජයේ රටේ මේ රජයේ හමුදාව දැනගෙන රජයේ ඉතින් හමුදාව කියන්නේ ඒක තමයි මං කියන්නේ. රජයේ දැනගෙන. රජයේ දන්නේ නැති වෙන්න බෑනේ චමුදිත. මම ඔවුන් සමග ගණදෙනු කෙරුවා නම් හරිද? ඒක පිල්ලයන්ගේ ආරක්ෂාවට දාවේ. පිල්ලයන්ගේ ආරක්ෂාව නෙවෙයි. එන රට තුල ක්‍රියාත්මක වෙන්නේ මොන දේවල්ද කියලා අපිට එතන තීරණය කරන්න බෑනේ. කොහෙන්ද මේ පරස් දෙනා? ඒ 50 දෙනාගෙන් චමුදිත 10කට වැඩි පිරිසක් මිය ගියා. ඒ මොකද? ඒ කියන්නේ ඒ ඝාතන වලට සම්බන්ධ වෙලා ප්‍රහාර වලදී මිය ගියා. ඝාතක LTD ත් එක්කද? LTD ත් එක්කයි මොන මොන සිදුවීම් වල ඝාතනද කියන්න අපි හැම කෙනාගෙන් පස්සේ යන්න බෑනේ චමුදිත. ඉතුරු 40 දෙනාකෝ. ඉතුරු 40 දෙනාගෙන් සමහර වෙලාවට ඉන්දියාවට ගිහිල්ලා ඉන්නත් පුළුවන් නැත්නම් මේ රට ඇතුලේ තාම ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. ඒතර ඉන්දියාවෙන් අතුරු හමුදා කණ්ඩායම් 50 දෙනෙක් එව්වා. ඒතර ඒ 50 දෙනා ඒක ඉන්දියාව සම්බන්ධතාවයක් නෑ. ඔව්. ඒක පිල්ලයන්ගේ පුද්ගලික සම්බන්ධයක් උනේ. ඒක මං කියන්න දන්නේ නෑ පිල්ලයන්ගේද රජයේද හමුදා බුද්ධ්‍යාංශයකද සම්බන්ධතාවයක් කියන එක. ඒතර ඒ 52 50 දෙනා පස්සෙත් අපේ ඉන්ටර් එක හිටියද? නෑ. නෑ. කවුරුත් දන්නේ නෑ චමුදිත. දන්නත් ඔබ දැන් දන්නේ කොහමද මම දන්නේ මගෙත් එකනේ අය ගණ දෙනු කිරි මම ඒකනේ කිව්වේ ඔබට එතකොට ඔබ දන්නවනේ කියන්නේ මම දන්නවා ඉතින් මම දන්නවා එතකොට ඔබේ බොස්ලා උඩාය දන්නවද නැද්ද කියන එක නෑ මම කිව්වේ නැද්ද මම ඒ ප්‍රකාශ කරන්න හැම දෙයක්ම චමුදිත කියන්න යන්නේ නෑ මම ඔපරේට් කරනවා මම තමයි ඒ දේ ඔපරේට් කරන්නේ කියන්නේ ඒක මට ඉහලට දැනුම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ කියන්නේ නීත්‍යානුකූලවනි මං නීත්‍යානුකූල නොවන දේවල් වලට මම සහයෝගය දක්වන්නේ නැහැ නේ චමුදිත එතකොට ඔබ දන්නවද පාස්කු ප්‍රහාරයේ සාරා ජෙස්මින් කියන්නේ කවුද කියන එක ඒ වගේම පාස්කු ප්‍රහාරට සම්බන්ධ වෙච්ච මොහමඩ් ජමීල් කියන පුද්ගලයා මේ පුද්ගලයා දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලේ තමයි බෝම්බේ පුපුරවගන්නේ එතකොට තමන්ගේ ඉලක්කය හඹා යන්නේ නැතුව අතුරුදහන් වෙච්ච මේ උනාට පස්සේ ඔහු පස්ස හමුදා බුද්ධ්‍යාංශයේ ගියා කියලා චෝදනාවක් තියෙනවා. කවුද මේ පුද්ගලයෝ? දන්නවද කවුද කියලා? චමුදිත එකපාරම ගෙදරට ගියේ කොහමද? අන්න ඒකයි. චමුදිත ඒකනේ මං කියන්නේ. හරිද? අපි බලන්න ඕනේ චමුදිත දැන් මං කියන්නේ ඉන්දියාවෙන් පැමිණියා 50ක් කියලා අතුරු හමුදාවා. ඒ 50න් 10 දෙනෙක් මේ යනවා. කියමුකෝ. එතකොට ඉතුරු අය මේ රට තුල තාම ක්‍රියාත්මකද? ඔවුන්ට මොනාද උනේ? කවුද හොයන්න ඕනේ? හමුදා බුද්ධ ඔබට සැකයක් තියෙනවද ඒ අතුරු හමුදා තවදුරටත් ලංකාව ඉන්නවා කියලා තවදුරට කියන්නේ ඕනම අවස්ථාවක යොදා ගන්න පුළුවන් චමුදිත එතකොට සහරාන්ට පඩි ගෙව්වා කියලා ඔබ කියනවනම් අබ්දුල් රාසික් ගැන කතා වෙනවා මේ 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 තවුජ් ජමාත් එකේ ඥානසාර හමුදුර පිළිබඳව කතා වෙනවා මේ ඔක්කොමලා බුද්ධ්‍යාංශ විසින් කන්ට්‍රෝල් කරපු රට ඇතුලේ අභ්‍යන්තර ගැටුම හදන දිගන ගැටුම බේරුවල ගැටුම දරග ටවුන් ගැටුම මේවා හදන්න හදපු ටීම්ස්ද මේවා කොළඹ ඇතුළත විතරයි නෝ හැම එකක්ම ක්‍රියාත්මක වුණේ හද රටේ හැමතැනම රටේ යෝග ක්‍රියාත්මක වුණේ නැහැ උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වුණා උතුරු නැගෙනහිර මොනවාද වෙන්නේ කියලාවත් දන්නේ නැහැ කොළඹ ඇතුලේ ඔය අන්තවාදී කණ්ඩායම ඇති කරගෙන යම් යම් කටයුතු සිදු කරන පුද්ගලයන්ට අවශ්‍යතාවය තිබෙන්නේ නැහැ රටේ උතුරු නැගෙනහිර මොනවාද වෙන්නේ කියලා බලන්න මොනවාද කරන්නේ මොනවාද වෙන්නේ කියලා බලන්න ඒක පුද්ගලයන්ගේ අපි අනිවාර්යයෙන් මෙතනදී මතක් කරන්න ඕනේ චමුදිත ෆීල්ඩ් මාෂල් පොන්සේකා කියන යුදවීරවව
එයාගේ කුඩා කණ්ඩායම් මත තමයි මේ යුද්ධ ජයග්‍රහණය සිද්ධ වුණේ කියන්නේ. එයාගේ සැලස්මල් ඉදිරි දැක්ම ඒවතුලින් තමයි මෙයාගේ මේ හැම කටයුත්තම සිද්ධ වුණේ. එයාගේ සා එයා ඒවට මූලික වෙනකොට වෙනත් අය රට ඇතුලේ ඔය ඔබ කියන අතුරු කණ්ඩායම් මොකද ඔය ඥානසාර හාමුදුරුවන්ගේ ඒ කණ්ඩායම ඔය හැම දෙයක්ම තියාගෙන ඒගොල්ල මේක ඇතුලේ මම කියන කිව්වේ මුලින්ම රට ඇතුලේ තිබ්බ බුද්ධියංශේ මෙතනින් ඉවත් කරගත්තේ ඇයි චමුදේ? ඒතර ෆීල් ඇයි ඇයි? ඒ මේවට පහසුව සඳහා. එතකොට ෆීල් මාෂල් සරත් ෆොන්සේකා ගැන ඔබ කතා කරන ඔය කණ්ඩායම සම්බන්ධව නම් ෆීල් මාෂල් ෆොන්සේකා තමන්ගේ හමුදා මූලස්ථානට ඇවිල්ලා තමන්ටම වෝම්බයක් තියෙනකන් දන්නේ නැහනේ. චමුදිත ඒක කලින් අපි ඒත් ඇවිල්ලා ඇයි අපි සිංහල කොටි හින්දායි වෙන කෙනෙක්ට ගෙනියන්න බෑනේ මරණ මරණ කෙනෙක්ව ගෙනියන්න පුළුවන්ද චමුදිත මේ යුද හමුදා මූලස්ථානෙට බෑ ඒ කියන්නේ සිංහල කොටියෙක්ගේ අනුබල දීමක් මත තමයි ඒ දෙ වෙන්න පුළුවන් ඊළඟට ඊට කලින් චමුදිත එයාගේ කාර්යයකට බෝම්බයක් අලවණ්ඩාව එල්ටිඩි සමාජික මම අත්තටම උඩ ගන්න කොළඹදී මේ කියන්නේ මේ ප්‍රහාරට පෙර ආතු පෙර ඒකල දැනුම් දෙන ඔබට තර්ජනක් විය හැකි ස්ථාන යුද හමුදා මූලස්ථාන ඉදිරි පිට කොම්පඤ්ඤ වේදිය දුම්රිය මාර්ගය असलदी एक वाहन स्लो वेनवाद प्रहार एलवेनाब मेकट सूदान मे आरक्षा विन की फनी अभी लभ देनवाई याट नियोग ज्ञाद नद्दीन का चोदनात्मक लिंक्स चामुदीत මොවිදින් සකස් කරනවා. ඒ කියන්නේ පිල්ලයන් මරාගෙන මරන දැනටත් බෝම්බ කරුවෙක් වගේ නේ ඔබ හඳුන්වන්නේ. අනිවාර්යෙන් අනතුරක් නේ. අනිවාර්යෙන් චමුදිත මෙයාගෙන් පරිස්සම් වෙන්න ඕනේ. කවුද? පිල්ලයන්ගෙන් මේ රට පරිස්සම් කරගන්නත් ඕනේ. එයාගේ වටේ ඉන්නේ 224ක ජනාධිපති පරිස්සම් වෙන්න ඕනේ යම්සි වෙලාවක චමුදිත මෙයාම මරාගෙන වරන මොනවාද වෙන්නේ? රටේ ඒගොල්ල ඉල්ලපු මොකද්ද? වෙනම මේක ඇවිල්ලා ඉවරයි. विदेश बुद्धियांशेक संबंधात्मक दुरकथन संबंध गुडाम विश्राम ඒ ආරෙන්ද ඇයි ඔබ සාමාන්‍ය බුද්ධ්‍යංශ සමාජිකයේ ඒ බුද්ධ්‍යංශ වල රහස්‍ය භාවය රකින්න දිවි ඇතිතෙක් ඇයි ඔබ මේවා රටට කියන්න ඕන කියලා කල්පනා කළේ මට කොහේ මේ ෆයිල් ඔබ ළඟ තියනවද ඒ සියල්ලම සමුජිත මේ තියෙනවා මයි ළඟ සමුජිත අපේ රටේ මයිකයි කිව්වේ මුලින්ම කිව්වනේ අපේ බුද්ධ්‍යංශේ සමාජිකයෝ 65 දෙනෙක් මේ යුද්ධ අවසානෙත් එක්ක මිය ගිහිලා තියෙනවා එතකොට 65 දෙනාගෙන් 30 දෙනෙක් විතර මිය ගිහිලා තියෙන්නේ නැගිනිහිරදී රටේම බුද්ධ්‍යංශේ 65 දෙනේ මිය යනකොට නැගිනිහිරදී තමයි 30කට වැඩි ප්‍රමාණය බුද්ධ්‍යංශ සමාජිකයෝ මිය යන්නේ මගෙත් එක්ක එකටම සේවය කරපු පිරිස අපි එකට කාලා බීලා හිටිය කට්ටිය. එතකොට ඔවුන් මිය ගිය චමිදිත අපි ගැන යම්සි විශ්වාසයක් තියලා. ඒ කියන්නේ ඔවුන් වෙනුවෙන් අපි දීපෙදුවා. දීපෙදී ඔවුන් අපි වෙනුවෙන්. එතකොට අපි ඔවුන් වෙනුවෙන් යම්සි දෙයක් මේ රටට
කරයි කියන මේකින්ද අද මේක දියාරු වෙලා යන්න දෙන්න බෑ චමදිද මේක ඇවිල්ලා යුද රහස් එලි කිරීම අනේ මේවා ප්‍රසිද්ධියේ තියෙන දේවල් තමයි හැමදේම ඔබට බය නැද්ද මේවා රටට ප්‍රසිද්ධිය කියන්න චමදිත පොට්ටුව අර චැලෙන්ජ් කරත් මේවා බොරු කියලා මේ තියෙන්නේ චමදිත මේ ලිඛිතව හැමදේම තියෙනවනේ මේ ඇවිල්ලා මට තිබ්බ තර්ජන මේ ඇවිල්ලා මේ මාව ඝාතනය කරන්න කරපු අවස්ථා මොකද කියන්නේ පොට්ටුව අම්මාන් මොකද पट्टुअम्मान कथा कर चमदी तो तीस दिन नगे नहीं अभी तक हिटिया मिये अनकोट अभी हितरूणी चमदी तो हतर देना बुद्धिया से नगे नहीं हतर देना हितरूणी ये हतर देना यद अभी ये हतर देना आम एक वेला तम चमदी तो नैता मे बुद्धिया से गोटे नगेवा බොම ස්තුතියි බුද්ධාංශ බලලත් යුද හමුදා බුද්ධාංශ බලලත් නලදහරි මොනරවිල සමග අපි කතා කරා ඔබ සූදානම්නේ අනාගතයේදී තව මෙතනින් එහාට ගිය අනාවරණයන් කීපයක් අනිවාර්යෙන් චමුදේ අනිවාර්යෙන් සාකච්ඡා කීපයකදී අනාවරණයන් කරනවායි කියලා කිව්වා ඒ වගේම ඔබ මේ සියලු කාරණාවල වගකීමක් ඇතුව ප්‍රකාශ කළා කියලා මම විශ්වාස කරන හරිනේ අනිවාර්යෙන් අනිවාර්යෙන් මේ මේවා චමුදිත් ත්‍රස්ත විමර්ශන ඒකකවල රටේ අධිකරණවල හැමතැනම මේ දේවල් සටහන් වෙලා තිනවා චමදී. හරි. බොම ස්තුතියි. අපි අනාගතයේ අවශ්‍ය වුණොත් නැවත ඔබට කතා කරනවා. නැවත මේ තොරතුරු පියවරෙන් පියවර ඉදිරියට ගෙනීමේ බලාපොරොත්තු ඇතුව. බොම ස්තුතියි. බොම ස්තුතියි චමදී. අපි නැවත හමු යමු. අනිවාර්යෙන්.